එවිදී අපේ මහා බෝධිසත්වයන් වහන්සේ සොළසා සංඛ්‍ය කල්පලක්ෂයක් අනියත බෝසතුන් වහන්සේ හැටියට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් නියත විවරණලත් බෝධිසත්වයන් වහන්සේ හැටියට බෝධි සම්භාර පුරාගෙන ආව. සැබවින්ම මේ නියත විවරණ ලබාගත් පළමිනි අවස්ථාව හරියට වෙසක් පොය දවසක් වුණා. ඒ දවසේ හරියටම උදා වේලා තිබුණ වෙසක් පොය. ඊළඟට අපේ මහා බෝධිසත්වයන් වහන්සේ පස්චිම භවයට ප්‍රථමයෙන් විශ්වාන්තරාත් භාවයක් ගත කළා. ලෝක 15 වෙනි සීල බුදුවරයන් වහන්සේලාට මේ විශ්වාන්තර කියන අවස්ථාවක් ලැබෙනවා නම් වශයෙන් වෙනස් වුණාට අපේ බෝධිසත්වයන් වහන්සේ විශ්වාන්තරාත් භාවයේදී හත් වාරයක් මහා පෘථිවිය කම්පාවනසේ බෝධි සම්භාර මස්තක ප්‍රාප්ත කළා. ඒ විදිහට සරුවඥන් වහන්සේ බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා ඊළඟට තුසිත දිව්‍ය ලෝකයට පත් වුණා. බුදු වීමේ කාලයේ පැමිණෙනතුරු ඒක සීල බෝසතුන් වහන්සේලාගේ චාරිත්‍රයක්. මනලෝ 15 වෙනි පස්චිම භවයේහි තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඇවිත් ඒ තුසිත දිව්‍ය ලෝකයේදී දීර්ඝ කාලයක් මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 57 කෝටි 60 ලක්ෂයක් අවුරුදු ආයු විඳිනවා. සමහර විට බුදු වීමේ කාලයේ තා ප්‍රමාද නම් නැවත නැවතත් එතන උත්පත්ති ලැබමින් දීර්ඝාස විඳිනවා. හේමින් අතර දසදහස් සක්වල වාසී දෙවියෝද බ්‍රහ්මයෝද රැස්වලා බෝධිසත්වයන් වහන්සේට ආරාධනයක් කළා. මනලෝ 15 වෙනි සුදුසු කාලයයි කියලා. ඒ වෙනකොට ගෞතම බුද්ධ ශාසනයෙහි මඟඵල නිවන් සුව ලබන්නේ සුදුසු ඨානාන්තර ලබන්නේ සුදුසු සියල්ලෝම 15 වෙනි කාලයයි. බෝධිසත්වයන් වහන්සේට මෞපියංගන දෙදෙනත් අංග සම්පූර්ණව දැන් මනලෝ 15 වී සිටියා. ඒ තමයි සුද්ධෝදන මහා මායා මෞපිය දෙපළ. ඒ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආරාධනෙ පිටේ පස්මහා බැලුම් බැලුව. පස්මහා බැලුම් කියන්නේ බුදු වීමට සුදුසු අවස්ථාව. ඒ කියන්නේ බුදු වීමේ කාලය, දීපය, දේශය, එවාගෙම මෞතුමියගේ ආයුෂ් පරිච්ඡේදය මේවා බැලුවා. බුදු වෙන කාලයේ වශයෙන් බලන්නේ අවුරුදු 100යි 100යි අතර කාලේ. මහබෝසතුන් වහන්සේලා බුදු වෙන්නේ අසංකීයේ සිට පහළට බැහැගෙන ආවසෙන කාලයයි. එයිනොත් අවුරුදු 100ට අඩු වෙන්නට ඕනේ. වැඩිම ගාන අවුරුදු 100යි. අඩුම ගාන අවුරුදු 100යි නිසා කාල පරිච්ඡේදය බැලුවාම ඒ වෙනකොට අවුරුදු 100ක පරමාවශ තියෙනවා. ඊළඟට දීපේ බැලුවා. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන ජම්බුද්දීපේම පමණයි. විශේෂයෙන්ම මධ්‍ය මණ්ඩලයේ පමණයි. වෙන කිසිේ තැනක පහළවන්නේම නැහැ. මේ මංගල සක්වල ඇතුළු කෝටි ලක්ෂයක් සක්වල තියෙනවා එක්තරා මණ්ඩලයක්. එකට හැදෙන එකට නැසෙන. ඒ කෝටි ලක්ෂයක් සක්වල කොතැනකවත් බුදුරු පහළ වෙන්නේ නැහැ. මේ මංගල සක්වලේ පමණයි පහළ වෙන්නේ. මේ මංගල සක්වලේ තියෙනවා සතර මහා දීපයේ. පූර විදේහයේ අපර ගෝයායනේ උතුරු කුරු දෙවයනේ ජම්බුද්දීපිකේ. එහෙමත් මේ ජම්බුද්දීපේම තෝරා ගන්නවා. සීල බුදුවරයන් වහන්සේලාත් පසේ බුදුවරයන් වහන්සේලාත් එවැගේම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා සක්විත රජවරුත් පහළ වෙනවා නම් පහළ වෙන්නේ ජම්බුද්දීපේ මධ්‍ය මණ්ඩලයේ පමණයි. වෙන කිසිම ප්‍රත්‍යන්ත ජනපදයක ප්‍රත්‍යන්ත දේශයක ප්‍රත්‍යන්ත රටක පහළ වෙන්නේ නැහැ. මේක ධර්මතාවක්. එමක් නිසාද ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ බුද්ධ බලය දරන්න සුදුසු ජයභූමිය තමයි මධ්‍ය මණ්ඩලය කියලා හඳුන්වන්නේ. අද බිහාර් ප්‍රදේශයේ කියලා දැකෙන්නේ මේ මධ්‍ය මණ්ඩලයට අයත කොටස්. ඉතින් මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙකුට මෞපියම් වීම සඳහා කල්ප ලක්ෂයක් නෙමෙයි. කල්ප සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයේ මුළුල්ලෙහිම විවරණ ලබාගෙන සිටියේ මෞපිය දෙපළක් තමයි සුද්ධෝදන මහා මායා මෞපිය දෙපළ. ඔය දෙපළ දැන් සුදානමී සිටින එවින දාත සම්පතන් ලබන. එතකොට මේ සුද්ධෝදන මහ රජුරුවන්ගේ අග්‍ර මහේසිකාව මහා මායා දේවියන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ මෞතුමියගේ ආයුෂ් පරිච්ඡේදය බැලුවා. බෝධිසත්වයන් වහන්සේ නමක් මෞකුස පරිසන්දි ගන්නේ නියමිත වේලාවක. ඒ කියන්නේ මාස 10කුත් දින 7ක් මෑණියන් ආශ තියෙන කාලයේ තමයි අරයට පරිසන්දි ගන්න. එයිනොත් වෙන මව්වරුන්ගේ වාගේ නෙමෙයි. දැන් අවුරුදු 100යි මේ කාලේ පරමායුෂ.
ඒක තුනට බෙදෙනවා 33යි 34යි 33යි කියල. එයින් මුල් 33 දී බෝසතුන් වහන්සේ මෞකස උපදින්නේ නැහැ. ප්‍රථම වයස. ඊළාට මධ්‍යම වයස තියෙනවා තව අවුරුදු 34ක් ඉදිරියට. ඒ 34 තුනට බෙදන්නට ඕනේ. තවට අවුරුදු 11කුත් මාස 4ක් බැගින් එනවා. ඒවත් දෙකක් එකතු කරන්නට ඕනේ. තවට අවුරුදු 22කුත් මාස 8ක් වෙනවා. අර 33ට අවුරුදු 22කුත් මාස 8ක් එකතු වෙලාම අවුරුදු 55යි මාස 8යි. අන්නේ අවස්ථාවේ තමයි මහා බෝධිසත්වයන් වහන්සේ බෝසත් මෞතුමියගේ කුස පරිසන්දි ගන්න. ඒ වෙනකොට එතුමියගේ පරමාස තිබුණේ තව මාස 10කුත් දින 7යි. ඒක ධර්මතාවක්. ඒ අවස්ථාව හරියටම ඇසල පුර පසළොස්වක් පොහෝ දවසක් වුණා. එමෝතේදී මහා බෝධිසත්වයන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වී සතෝ සම්පජානකාරීවම මාතෘ කුක්ෂයෙහි ප්‍රතිසන්දි ග්‍රහණය කෙලේ හරියටම ඇසල පොහොය දවසක අලුයම් කාලයේ උතුරුසල නැකතින් බොහෝම වාසනාවන්ත සුබ නැකතෙකි. ඒ මොහොතේදී දසදහසක් ලෝක ධාතුවල ප්‍රාත්‍යහාරය සිද්ධ වුණා. ඊළඟට ඒ මෞතුමියටවත් කුසව දරුවාටවත් කිසිදු වේදනාවක් අසනීපයක් නැතුව බොහෝ සෙයින් සුවසේ වැඩුණා. වෙනත් දරුවන් වගේ නෙමෙයි බෝසත් කුමාරයන් වහන්සේ මෞකුසේ හැදුනා කියන්නේ බද්ධපාරියංකෙන් වාඩි වෙලා ඉදිරිපස බලාගෙනයි. ඉදිරිපස බලාගෙන හරියට පිළිමයක් තිබවාගේ තමයි බෝසතුන් වහන්සේ මෞකුසේ වැඩුණේ. ඒ මෞතුමියට ද බෝසත් කුමාරයා පේනවා. මේ තරම් ආචාර්ය උත්පත්තියක් තමයි ඒ ප්‍රතිසන්දි ග්‍රහණය. සීළු බෝසතුන් වහන්සේලා පස්චිම භවයෙහි ප්‍රතිසන්දි ගැනීමේදී ස්ථාන හතරක සතෝ සම්පජානකාරී වෙනවා, සිහිනුවණින් යුක්ත වෙනවා. ඒ කියන්නේ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙන වෙලාව සිහිනුවණින් චුත වෙනවා. මෞකුසේ ප්‍රතිසන්දි ගන්න වෙලාවේ සිහිනුවණින් ප්‍රතිසන්දි ගන්නවා. මෞකුසේ ජීවත් වෙන මාස 10දීම සිහිනුවණින් වාසය කරනවා. මෞකුසෙන් බිහිවීමත් සිහිනුවණින්ම බිහිවෙනවා. මේ කිසිම කෙනෙකුට ඒවාග ලැබෙන්නේ නැහැ. පසේ බුදුවරයන් වහන්සේලා සඳහා උපදින උතුමන්ට අවස්ථා තුනක සිහිනුවණින් ඉඳ පුළුවන්, බිහි වෙන වෙලාවේ සිහිනුවණින් ඉඳ නැහැ. අග්‍රශ්‍රාවක දෙනමට පුළුවන් ස්ථාන දෙකකදී සිහිනුවණින් ඉඳ. මෞකසේ සිටින කාලයේත් බිහි වෙන කාලයේ සිහිනුවණින් ඉඳ ලැබෙන්නේ නැහැ. අනිකුත් කෙනෙකුට එවැනි අවස්ථාවක් නැහැ. මේ විදිහට මහා බෝධිසත්වයන් වහන්සේ සසෝ සම්පජාන කාර්යයේම මාතුළු කුක්ෂියෙහි ප්‍රතිසන්දි ග්‍රහණය කළ ඇසල් පුර පසළොස්වක් පොහෝ දවස. ඔය අතරේ මෞතුමියට විශේෂ ගුණාංග පීතිය. එතුමිය නියත බ්‍රහ්මචාරී වේ ඒ කාලයේ ගත කළා. එතුමියට පරිසන්දි ගන්න වේලාවේ පුදුම විදිහේ වාසනාවන්ත සිහිනයක් පෙනුණා. ඒ කියන්නේ සතරවරන් දෙවියන් ඇවිල්ලා මේ ඇඳත් එක්ක මුස්සගෙන අනුවතත් ළඟට එක් කරගෙන ගියා. සතරවරන් දෙවියන්ගේ දිව්‍යාංගනාව මේ මෞතුමිය අනුවතත් විලේ පෙන් පහසු කරවලා දිව්‍යමය වස්ත්‍රාභරණ අන්දවල අයමත්යේ ඇඳේ සැතැප් පෙව්වා. අයමත් සතරවරන් දෙවියන් මේ ඇඳ උස්සගෙන ගිහිල්ලා ස්වර්ණ පර්වතයක ස්වර්ණ ගුහාවේ තැන්පත් කළා. හතර දිසාවෙන් අඩක්ගෙන හිටිය. ඔය අතරත සුදු පාට ඇත්හටවේ සුදු නෙළුම් මලක් අරගෙන අර පර්වතයේ උඩින් මේ ගල්ලෙනට ඇතුල් වෙලා තෙවතක් මේ ඇඳවාටේ ප්‍රදක්ෂිණා කළා. ඒ මෞතුමියගේ කුසට ඇතුල් වුණා වාගේ දැනුණා. හරියට එන්නේ සිහින දකින වෙලාවේ තමයි බෝසත් කුමාරයා පටිසන්ධි ගත්තේ. ඉතින් එදා පටන් ඉතා ගෞරව සම්ප්‍රයුක්තව ඒ දරු සම්පත්තිය ආරක්ෂා කළා. හරියටම මාස 10ක් පිරෙන වෙසක් පුර පසළොස්වක් පොහෝ දවසකදී එතුමියට හිතුණා තමන්ගේ දෙමව්පියන්ගේ ගමට යන්නට ඕනේ කියලා. දෙමව්පියෝ වාසය කළේ දෙව්දා නුවර. මෙතුමිය ජීවත් වුණේ කපිලවස්තු නුවර. ඔය දෙක අතරේ තියෙන බොහොම ලස්සන දෙපිරිසටම අයිති උයනක් කියනවා ලුම්බිනී සල්වනේ කියලා. ඉතින් විශාල පිරිසක් සුදෝ සුදු ඇඳුමින් ඇඳගෙන සුදු සිවිකාවක මෙතුමිය වඩා හිඳුවාගෙන වඩම්මගෙන යනකොට මේ ලුම්බිනී සල්වනේට බහින්න හිතක් පහළ වුණා. ඒ දවසේ මුළු සල් උයනේ ගස්වල මුල පටන් අග දක්වා මල් පිරිලා බොහොම සුවඳ විහිදෙන තත්ත්වයක් තිබුණා. එපමණක් නෙමෙයි මුළු දසදහසක් ලෝක ධාතුවලම
අහසෙත් පොළවෙත් මහසැවරෙත් ගංගාවලත් ගල්කලාවලත් ගස්කොළන්වලත් සෑමතැනම මල් පිපිල මල් පිරිලා ඉතිරිලා තිබුණා. මේ ආශ්චර්ය සිදුවීමක් හරියටම අලුයම් කාලයේ උදෑසන හිමින්දිරි පාන්දර දකින්න ලැබුණා. ඒ වෙලාවේදී මෙතුමියේ බොහොම ලස්සන සල් ගහක් ළඟට ගියාම අත්තක් ඉබේම පාත් වුණා මල්ලා ගත්තා. එතුමියට දැනුණා දරූපත සිදුවෙන්න ආසන්නයි කියලා. ඇමතිවරු වටතිර ඇදලා ආරක්ෂා සැලසුවා. ඒ වෙලාවේදී මෙතුමියගේ කුසේ සිටේ මේ මහා බෝධිසත්වයන් වහන්සේ. වෙනත් දරුවන් වගේ නෙමේ මව කුසෙන් බිහි වුණේ ශ්‍රේපාදයේ ඉස්සරහට දික් කරගෙනයි. ශ්‍රේපාදයේ දික් කරගෙන උපදින වෙලාවේදී ආචාර්ය සිද්ධවීම් 32ක් සිද්ධ වුණා. මුළු දසදහස් සත්සක්වල ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒ මොහොතේදී ඒ බෝසත් කුමාරයන් වහන්සේගේ ශරීරයේ කිසිම අපවිත්‍රයක් නැතුව හරියට මැණිකක් වාගේ ලස්සන රම්පෙලිමයක් වාගේ පහළ වුණේ. මෞතුමියටවත් දරුවාටවත් බිඳක් පමණක්වත් වේදනාවක් නැහැ. අහස පුරා දෙවි දේවතාවෝ ආරක්ෂාවට හිටියා. එවැගේම ආස්පසේ වර්ෂාවක් ඇති වෙලා හැම පැත්තෙම සිසිල ඇති වුණා. අරිහන්ත බ්‍රහ්මයෝ දෙදෙනෙක් ඇවිල්ලා මේ දරුවා පිළිගත්තා. උපන් වෙලාවේ කවුරුත් ඇඳගෙන උපදිනවා නෙමෙයි. නමුත් කාටත් පෙනී ගියේ මේ දරුවා සරුවාභරණයෙන් සැරසුණු සොළොස් හැවිරි දරුවෙක් වාගේ. මේක ඇත්තට කාටවත් නොලැබෙන උතුම් අවස්ථාවක්. මේවට කියන්නේ පින්නුතුනි පුණ්‍ය ඉරිදී කියලා. පිනේ මහිමය. මේ පිනේ මහිමේ ආචාර්ය දේවල් වල සුරංගනා කතා කියලා ඇතැන් කෙනෙක් හිතෙනවා. එසේ නොවේ. මෙව සැබැවින්ම සිදු වෙච්චේ පුණ්‍ය ඉරිදී වාසනාවන්ත ස්වභාවයක්. ඒ මොහොතේදී බෝසතුන් වහන්සේ සතරවරන් දෙවියන් පිළිගත්තා. මුලින්ම පිළිගත්තේ බ්‍රහ්මියෝ හතර දෙනෙක් සඳලෙකි. ඊළඟට සතරවරන් දෙවියන් විසින් හඳුන් දිවි සමයෙන් පිළිගත්තා. ඊළඟට මංගල සම්මත ඇමතිවරු හතර දෙනෙක් මේ දරුවා දුහුල්ක දෙකෙන් පිළිගත්තා. මේ දරුවාට අවශ්‍ය වුණ පොළොවට අඩිය තියන්ද නැගිනට බලාගෙන මේ ඉපදීම සිද්ධ වුණේ. ඒ පොළොවට පිය නඟන ගොතම පියුන් නැඟුණා. ඒ පියුම් මත වැඩඳගෙන ඉදිරියට පිය නැඟුවා උතුරු දිසාවට. පියවර තබන තබන වාරයක් ගානේ පියුම් පහල වෙලා පියවර පිළිගත්තා. හත්වෙනි පියවර ළඟට ගිහිල්ලා උන්වහන්සේ හාත්පස බැලුවා. බානුගොඩ සීලම දෙවි දේවතාවෝ එතුමන් වහන්සේට පෙනී ගිහිල්ලා කියනවා තමුන් වහන්සේට වඩා උතුමේ තමුන් වහන්සේ ජ්‍යෙෂ්ඨයෙක් ශ්‍රේෂ්ඨයෙක් මේ ප්‍රදේශේ නැහැ කියලා. ඒ කියන්නේ දසදහසක්වල දෙවියන් බ්‍රහ්මයන් ගැලලා තිබුණ මේ පිළිගැනීම. ඒ මොහොතේදී අග්ගෝ අමස්මි ලෝකස්ස යනාදී මේ අභීත සිංහනාදය පැවැත්වුවා. කවදාකවත් අකුරක් ඉගෙනගෙන නෙමෙයි ඒ භවයේ. උපන් දවසේ මිහිරි හඬින් මේ ගාථාවක් කියන්න තරඥාන සම්පන්නව උපන්නේ. අග්ගෝ අමස්මි ලෝකස්ස මම ලෝකයාටම අග්‍ර වෙමි. ජෙට්ටෝ අමස්මි ලෝකස්ස මම ලෝකයටම ජ්‍යෙෂ්ඨ වෙමි. සෙට්ටෝ හමස්මි ලෝකස්සේ මම ලෝකයටම ශ්‍රේෂ්ඨ වෙමි. අයමන්තිමා ජාති මේ මාගේ අන්තිම ඉපදීමයි. නත්තිදාන පුනබ්බහු මින් ඉදිරියට නැවත ඉපදීමක් ඇත්තේම නැතේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා.